සුපුරුදු විදියටම අද ටීචර් චූටි බබාල වෙනුවෙන් තමයි මේ වීඩියෝ එකත් අරගෙන ආවේ. හැබැයි මේ වීඩියෝ එක නම් වෙනදා ගේන වීඩියෝ වලට වඩා ටිකක් වෙනස්. මොකද මේ වෙනකල් ගෙනාව හැම වීඩියෝ එකකින්ම ටීචර් ඔයගොල්ලන්ට අරගෙන ආවේ පොත්වල වැඩ සම්බන්ධයෙන් නැත්නම් කපන, ගුලි කරන, අලවන ඔය වගේ දේවල් තමයි අරගෙන ආවේ. හැබැයි අද ඊට වඩා වෙනස් ක්‍රියාකාරකමක් එක්ක තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද සෙනසුරාදා දවසක්නේ. ඉතින් ටීචර්ටත් නිදහස්. ඔන්න අපේ ලොකු දෝනි චුටි වැඩක. චුටි කිව්වට යන්නම් එක ලොකු වැඩක්. අද මේ බලන්නකෝ හදලා තියෙන දේවල්. මෙන්න මේ ක්‍රියාකාරකම් අම්මා අවුරුදු 2, අවුරුදු 3, අවුරුදු 4. ඉතින් ඊට වඩා වැඩි උනත් ඒගොල්ලෝ හරි කැමතියි. මේ බලන්න හොඳට වැලිය ආර මේ වැල්ලට දූවිලි ඇවිස්සෙන නිසා හොඳ නෑ දූවිලි යන්න. ඉතින් වතුර දාලා අපිට දෙන්න පුළුවන් පොළවට. වතුර දාලා එයා එකටම අම්මෝ ඇඟිල්ලෙන් හරන්න එපා පුතේ. නියපොතු වස්සට වැලිය යනවා. හැන්දක් ගේන්න තිබුණේ. ඉතින් මේ වැලි හරලා එයා මේ කොම් පිටු හදනවා. හැබැයි එයා ඊළඟට දැන් නාන්දි කිට්ටුයි. නාන්දි කිට්ටුව මම පෑය භාගයක් විතර කොහොමත් එයාට වැලි සෙල්ලම් කරන්න දෙනවා. අපේ අම්මලා හිතනවා වැලි අල්ලන්න හොඳ නෑ, අම්මෝ විස බීජ එහෙම කියලා හිතනවා. එහෙමයි කියලා වැලි අල්ලන්නම දෙන්නේ නෑ. එහෙම දෙයක් නම් නෑ, අම විස බීජ තමයි. හැබැයි නාන්ද කිට්ටුව පැය භාගයක විතර වෙලාවක්, විනාඩි 20ක විතර වෙලාවක් එයාට වැලි සෙල්ලම් කරන්න දුන්නාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් එයාගේ ඇඟිලි තුඩු වලට එහෙම ඉතින් හොඳ ක්‍රියාකාරකමක් වැලි සමග සෙල්ලම් කරන එක. හැබැයි ඉතින් අපේ නිරීක්ෂණය යටතේ ඉන්න ඕනේ. නැත්නම් වැලි උඩ දානවා, මූණට දාගන්නවා, ඇස් වලට දාගන්නවා. හැබැයි වැලි සෙල්ලම් වලින් පස්සේ අනිවාර්යයෙන්ම නාවලා පිරිසිදු කරලා ගන්න ඕනේ. ඔන්න එයා එකටම කොම් පිට්ටු හැදෙනවා. අපේ අතීතයේ, ඒ කියන්නේ අපි චූටි කාලේ ওই සෙල්ලම් එක අපි හිටියා. හැබැයි අපි අපේ බබාලට ඒ දේවල් අහිමි කරනවා. මොකද අපි හිතනවා වැඩි, මොකද මේවා විස බීජ අල්ලන්න හොඳ නෑ, අම්මෝ ඇල්ලුවොත් එක එක ලෙඩ රෝග හැදෙනවා. එහෙම කියලා ඒගොල්ලොන්ගේ ළමා කාලෙන් අපි මේවා ඈඩ් කරලා මේ වෙද්දි තියෙන්නේ. එහෙම කරන්න එපා අම්මා. මේ වගේ ක්‍රියාකාරකම් වලටත් බබාව යොමු කරන්න. චූටි කාලේ ඉඳන්ම අපි පන්ති පස්සෙම පන්නනවා මේ පන්තියෙන් අර පන්තියට, අර පන්තියෙන් මේ පන්තියට. හැබැයි එහෙම